මේ ගොවි ජනතාව අද විශාල අපහසුකම් රාශියකට මිදිහත් වෙලා ඉන්න අවස්ථාවක්. සල්ලි වලටවත් පොහොර ගන්න නැති වෙලා තියෙන වෙලාවක්. සල්ලි වලටවත් නිකං දෙනවා කිව්වා පොහොර ටික, නමුත් සල්ලි වලටවත් පොහොර නැහැ. සමහර දැන් මහවැලි කලාපේ වී ගොවිතැනට දීලා තියෙනවා, එදා දුන්නා යූරියා කිලෝ 215යි හෙක්ටහරයකට. එතකොට රතු කුඩු කියලා කිව්වා MOP කිලෝ 55යි, කළු කුඩු කියලා කිව්වා TSP කිලෝ 50යි. කිලෝ 320ක් හෙක්ටහරයකට. අද හෙක්ටහරයකට දෙන්නේ කිලෝ 225යි. ඒ කියන්නේ කිලෝ 95ක් පෝරවල අඩුවක්. ඒ අතරේ දියර පොහොර වගේක් අලුතෙන් කිසිම පරීක්ෂණයකින් තොරව ගොවි ජනතාවට දීලා තිනවා බලෙන්ම. දැන් මේක ගහපු ගමන් මොකද්ද වෙන්නේ? කොළ කහප වෙන්න පටන් ගන්නවා. ගොවියගේ මුළු කුඹුරම කහ පාටට හැරෙන්න පටන් ගන්නවා. දැන් එතකොට මේ ගොවි මහත්තුරුන්ගේ දෙන ලොකු බය මොකද? කිසිම පරීක්ෂණයකින් තොරව මේවා දීලා ඊළඟ අස්වැන්නට මොකද වෙන්නේ? ගිය කන්නේ කීරි සම්බ කිලෝ එකක් අපේ මයියන්ගේ ගොවි ජනතාව වික රුපියල් 85ට. අද රුපියල් 55ටවත් ගන්න කෙනෙක් නැහැ. අද රුපියල් 85ටවත් ගන්න කෙනෙක් නැහැ. එවැනි තත්යකට පත් වෙලා ඉන්නවා. එතකොට මේකට කවුද උත්තර දෙන්නේ? ඊළඟට ගන්න ඌපර්ණගම වැලිමඩ හාලියල පස්තර වගේ ප්‍රදේශවල බණ්ඩාර වෙල එලෝලු ගොවිතැන කරන ගොවියෝ කිසිම ජාතික පොහොරක් ඕන්ට නැහැ නුනු ගොවිතැන් කරන්න. එතකොට වෙන්නේ මොකක්ද? එලෝලු එන්නේ එන්නේ මිලබ මිලෙන් අධික භාවයකටත් පත් වෙනවා, එලෝලු ගෙකමකටත් පත් වෙනවා. එතකොට අපි කොහටද යන්නේ? මම හොයලා බලුව පකිස්තානයේ මේ ඉස්සෙල්ලා අපිට පොහොර ගේන්න පුළුවන්කම වැඩිම යන්නේ මාසෙක හැමාරයි දෙකයි. ඇයි මේ දේට රජයක් හැටියට ලකලෑස්ති නොවුණු කියන ප්‍රශ්න තමයි මට කෘෂිකර්ම අමාත්‍යමයෙන් අහන්න තියෙන්නේ. අපේ ගොවියන්ට වෙලා තියෙන දේ ඊයේ පෙරේද මම දැක්ක උද්ඝෝෂණ කීපයක් තියෙනවා. දැන් මේක රටේ හැම තැනකම ගොවියෝ පාරට බහින්න යන්නේ. සල්ලි වලටවත් මුදලටවත් වී ගොවියටවත් අනිත් එළවලු ගොගා කරන ගොවියටවත් අද තමන්ට අවශ්‍ය පොහොර ටික නැති අවස්ථාවක්. ඊළඟට එදා ගම්බිරිස් රුපියල් 1200 විකුණද්දි යහපාලන ආණ්ඩුවේ හිටපු අපේ අම්පාර පැත්තේ එක්තරා ඇමතිවරේ මොකද්ද කරුවේ? ප්‍රතිඅපනයනේ කියලා මේ ගම්බිරිස් 1200 තිබ්බ එක ඒකේ මිල අඩු වුණා රුපියල් 450. ගිය මැතිවරණි දුන්න විශාලම පොරොන්දුවක් තමයි ගොවි ජනතාවට මේ ගම්බිරිස් ගොවියට විශේෂයෙන්ම අපේ පළාතේ ඉන්න ගම්බිරිස්තකට තිබ්බ අර මිලම අරන් දෙනවා කියලා පරණ. අද ඒක 450ටත් නෙමෙයි, අද රුපියල් 250ටවත් ගම්බිරිස්තික විකුණ ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා ඉන්නවා ගම්බිරිස් ගොවියා. මෙන්න මෙවැනි තත්ත්වයකට මේ රටේ ගොවියා පත් වෙලා ඉද්දි අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ ආණ්ඩුවක් හැටියට තමුන් නාසලා මොකද්ද මේව වලට දෙන පිළිතුර කියන එකයි අපිට වෙන මොකක්වත් නැහැ. ඒ වැනි අපහසුකම් රාශියකට පත් වෙලා තිබෙනවා. අපේ පැත්තේ තිබ්බේ හාල් කිලෝ එක රුපියල් 50යි. රුපියල් 55යි, වැඩිම රුපියල් 60යි. අද හාල් කිලෝ එකක් රුපියල් 100කින් මෙහා ගන්න බෑ. නගරබද මං හිතන්නේ ඊටත් අන්තයි. ඉතින් එහෙම තත්යකට පත් වෙලා තියෙද්දි අපි මේ වෙලාවේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ සෑදී පැහැදී එකරාසි වෙන්න. මේ වෙනුවෙන් අපි සියලු දෙනාම විරෝධය හඬ නගා ප්‍රකාශ කළ යුතුයි කියන පණිවිඩය තමයි මෙතනින් මම ලබා දෙන්නේ. තමන්නාසලට මොනවද ප්‍රශ්න තියෙනවද මේ ගැන අහන්න? වැඩි
ගොවියෙකුට හෙක්ටයාර දෙක හෙක්ටයාරයක් දීලා තියෙනවා. ඒ ගොවිය හැම ගොවියක් මොකක් කරන්නේ සමන් ලැබෙන දෙන ඉඩම් ප්‍රමාණය. ගියා අවුරුදු 35කට මොකක් කරුත් ඒකම ඉඩම් ප්‍රමාණය. කොහෙද අලුතෙන් මොකක් කරන්නේ? අලුත වාතරණ නම් තමයි මේ රටේ ඇත්තම වී නිෂ්පාදනය වැඩි වෙන එක තවත් හොඳයි. කිසිකෙක් ලොක් නෑ ඒකට. ඒක මහා බුදුම හතර දීරි කතාවක්. මේ අවුරුදු ගානක් එකම අක්කර 2.4 හෙක්ටයාරක වගා කරපු ගොවියට කොහොමද රජේ කියන්නේ මෙඩි බුදුම ගන්නවා කියලා. ඒක මහා ඇත්තම මේ කිසිම දෙයක් ඇහිල්ලක් බැලිල්ලක් සොයා බැලිල්ලක් හිතුව කරමු. මං කියන්නේ ඇත්තම ගොවි ජනතාව හැලුත් ලක් කරපු කතාවක්. ගොවිය ශාස්ත්‍රීය කෝමතර රට ශාස්ත්‍රීය වෙනවා. ගොවිය වැටුණොත් රටක් වැටෙනවා. අද එවැනි තත්යකට අපි පත් වෙන්නේ දීගෙන මම අත්‍තරම් කන ගන්නවා එහෙම රජය ප්‍රකාශ කරනවා නේද ඒ වගේම තමයි දැන් MCC කියන නවත කාර්යයක අවිලා තියෙනවා මේ කොරෝනා අස්සේ MCC අස්සම් කිරීමට වෙනත් නමකින් සූදානම්ක් තියෙනවා කියලා ආරක්ෂක මාර්ගව සම්බන්ධ වෙනවා නමුත් රජය කියන්නේ MCC ගිවිසුමට අදාළ වර්ගකාරණා ඇමරිකාවට සකස් කළ හැටිය ප්‍රතිමාලාවේ කලින් යාපාන රජය ඒ කරුණු මතරු මේ ඊළඟ මේ අස්සම් කරන්න යන්නේ. නමුත් ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයේ හිටියේ සමගී ජනබලයකට එකතු වුණා. නමුත් ප්‍රතිපත්තිය මේ වෙනසක් තියෙනවද MCC සම්බන්ධයෙන්? අනිවාර්යෙන්ම තියෙනවා. අපි පැහැදිලිවම කිව්වා MCC ගිවිසුමට අපි විරුද්ධයි කියලා. ජනාධිපති විරුද්ධ ඒක පැහැදිලිව ප්‍රකාශ කළා. අද MCC ගිවිසුමට රජයට කියන්න බෑ. බහුගිය රජයෙන් මේ ගිවිසුම අස්සම් කරන්නද තව අස්සම් කරන්නේ? වර්තමාන රජයේ රටේ ජනතාවට පොරොන්දු දුන්නේ MCC ගිවිසුම අස්සම් කරන්නේ නැහැ කියලා කිසිම හේතුවකින්. දැන් කොහොමද උත්තර බඳින්නේ? බහුගිය රජයෙන් මේ ගිවිසුම හදලා තිබ්බා. ඒ අනුව අපිට අස්සම් කරන්න ඕනේ කියලා. එහෙනම් මහ ජනතාව සම්පූර්ණ බොරුවක් නේ කරලා තියෙන්නේ. රජයට කිසිම හේතුවකින් කියන්න බෑ මේ MCC ගිවිසුම එදිරි අස්සම් කරන්න. මේ MCC ගිවිසුම අපි පක්ෂයක් හැටියට අපි විරුද්ධව මේවා අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. කවුරුරි කියන නම් MCC ගිවිසුම මේ වෙලාවට ඕනේ කියලා මගේ පුද්ගලික අදහස නම් අපි එදත් විරුද්ධ MCC ගිවිසුමට අදත් රජය කඩිට රජය තීන්දුව ගන්න ඕනේ. රජයට බෑ මේක අරයටයි මෙයාටයි පවරන්න එදා මේගොල්ලෝ තාම අසංකල නැනේ. තාම අසංකල නැහැ. පහුගිය රජයේ මේ ගිවිසුම මෙහෙම කෙරුවා කියලා ඒක නිකන් සම්පූර්ණ මේ අර අතුඩිගේ මිනිස්සයා දෙන උත්තරේ වගේ තමයි මේ දෙන්නේ. ගියපාර නැතිවන්න වේදිකා ප්‍රධාන සටන් පාඩයක් වුණේ ඒකම කව ඇමරිකාවේ මේ කොලොනියක් වෙනවා කියලා. දැන් අපි ඊයේ පෙරේදා දැක්කා ඇමරිකන් පොරවසියක් ලංකාවට ඇතුල් වෙනවා. එයාට ඕනේ තම අභිමතය පරිදින්න. නමුත් ලාංකිකයෙකුට කිසිම රටකට එහෙමට ඇතුල් වෙන්නේ හැකියාවක් නැහැ. මුදුමාවන දුර්දේශක කවුන්ටරේ කව ඇමරිකන් ඇමරිකාවේ දැකලා තියෙන සීලාකේක ඇත්තටම මොන රටකට ගියත් අපි ඒ රටේ නීතිය ගරු කරනවා. කෝ එතකොට ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරී ඉමිග්‍රේෂන් එක කඩාගෙන ආවනම් ඒකට ඉස්සෙල්ලම දොස් කියන්නේ අපේ නිලධාරී එන්න දුන්නා දෙවෙනි එක ඒ නිලධාරයා කිය යුතුකමක් තියෙනවා එහෙම ශිලාචාර පුද්ගලෙක් එහෙම හැසිරෙන්නේ නැහැ තානාපති කාර්යාලයේ නිලධාරී එහෙම හැසිරුණා කියලා මමත් දැක්කා මාධ්‍යයේ එහෙම හැසිරුණා නම් ඒක ශිලාචාරකම නෙමෙයි ඒක සිම ශිලාචාරකම නෙමෙයි ක්‍රමවේදයක් තියෙනවා හැමදේකම අපි මැතිෙම තිගොල්ලෝ වල රටකට ගියත් ඒ ක්‍රමයක් තියෙනවා ඉමිග්‍රේෂන් එකේ කරාය අපිට කඩාගෙන යන කාටවත් බෑ අපි කවුරු මොනවා කියලා ඉතින් ඇත්තටම මම අහන්නේ මෙතනදී ඇත්තටම රජයක් කැඩෙන රජයේ තීන්දුවක් ගන්න ඕනේ එහෙම දෙයක් සිද්ධ වුණා නම් ඉදිරියට කොහෙද ආයි සිද්ධ වෙන්නේ එහෙම නොවෙන්න මොකද්ද අරන් තියෙන වැඩ පිළිවෙල රට ගන්නවත් කරන්න ඕක දැන් ඒ කාලේ වුණා නම් මේ මොහොත වෙද්දී විමල් විරෝස මහත්තයා ගමන් පිළිල මහත්තයා ඔළුවෙන් හිටගෙන කෑ ගහනවා දැන් මේක අද මෙහෙම සිද්ධ වෙලා තියෙදි කොහොම මේ කට්ටිය කිසි කෙනෙක්ගේ අහන්නවත් දකින්නවත් නැහැ අහන්නවත් නැහැ දකින්නවත් නැහැ බලන්නවත් නැහැ ආසා ඒක හින්දා සුජි මාත්‍යා කියන රෙදි ඇදගෙන ඔළුවෙන් හිට ගන්නවා ඒක ඇත්ත ඉතින් ඇත්තම එදා තිබ්බ තත්ත්වය එකයි අපි කන ගන්න තියෙනවා මේක මේ ශීලාචාරකමක් කියලා දෙයක් තියෙනවා ඒක කවුරු කොයි රටට මොන රටට ගියත් ඒ රටේ නීතියට ගරු කරන්නේ එරටේ නීතියට ගරු කරමින් තමයි අපි ඇසිරෙන්නේ.
ඉත අනාපති නිලධාරියෙක් නෙමෙයි කිසි කෙනෙකුට එන්න බෑ ඉමිග්‍රේෂන් එක හරහා එන්න ඒක තියෙනවා ප්‍රොටෝකෝල් එකක් කියලා තියෙනවා තානාපති නිලධාරියෙක්ගේදී අපි නිලධාරියෙක් ගිහලා ඔව් පිළි තානාපති කෙනෙක් එනවනම් අපේ විදේශ සේවා අමාත්‍යාංශයෙන් ගිහලා ඔව් පිළි අරගෙන තමයි එක්කගෙන එන්නේ දැන් මේ නිලධාරිය කිසි දෙයක් කරන්න බෑ කියලා ආවනම් ඒක මහා භයානක තත්ත්වයක් එහෙනම් එන්සීසී අසම් කරලා අපි නඳුනවා प्रकाश कर වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව කියන්නේ MCC එක එතුමාලා අස්සම් කෙරුවද අස්සම් කරනවද නැද්ද කියන එක අපේ බිරිඳ දාන්න එපා කියන්නේ මේක. ඒ කියන්නේ මේක හිටපු ආණ්ඩුව කිව්සුම හරි ගස්සලා තිබ්බා දැන් අපිට අස්සම් කරන්න තව අස්සම් කරලා නැහැ. ඒකද ඔවුන්ගේ යුතුකම තමයි මේක තවත් කාටවත් දාන්න නැතුව කරුණා කරලා මෙතනින්ම මේක නතර කරන්න. प्रश्न सुजी आराधना कर සූති සියුදනා ගෙම්ම අවසරය පතන මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් මම ආරම්භ කරන්නම් ඊයේ සිරිකොත යම් ඇති වුණු යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මට බාර දුන සති ප්‍රේමදාස මහත්තුමා සමගි ජනබල වේගය වෙනුවෙන් ජාතික සේවක සංගමය සංවිධානය කිරීම සඳහා ඒ වැඩ කටයුතු බාර ගන්න කියලා ඉතින් එහිදී අපි රාජ්‍ය සේවක සංගමය සම්බන්ධයෙන් බාර වෙන්නේ මම. ඉතින් එහි සංවිධානය ඉතාමත් අපි හොඳින් කරගෙන යනවා. ඊට අමතරව ජාතික සේවක සංගමේත් වැඩ කටයුතු බාර ගන්න කියලා කිව්වේ මොකද අපි අවුරුදු ගානක් අවුරුදු 26ක් අපිට ආණ්ඩුවක් හරියට ගේන්න බැරි වුණ හින්දා විශාල වශයෙන් අපේ මෙම සමಿತಿ අඩපණ වෙලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිපලයක් වශයෙන් අපි නායකයෝ හම්බෙලා කතා කරලා සාකච්ඡා කරලා ඒ සංවිධාන කටයුතු පවත්වද්දී සිරිකුතින් රණිල් වික්‍රමසිංහ මැතිතුමා වුන්ට කැඳවීමක් කරලා තියෙනවා කියලා පණිවිඩයක් ලැබුණා මගෙන් ඇහුවා ඒකට සම්බන්ධ වෙන්නද කියලා මං කිව්වා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න කියලා මොකද අපි තාමත් එක්සත් ජාතික පාක්ෂිකයෝ දුරකථන යටතේ මෙවර තනක වදින්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අනුව ඉතින් ඒ අනුව සිරිකොත ඒ සියල්ල අපි පරිහරණය කළ යුතුයි මේ මැතිවරණය සඳහා ඒ වගේම අපි සියලුම පාක්ෂිකෝ 100%ක්ම අපිත් එක්ක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක ගත්ත තීන්දුව ඒ අනුව සදීප් ප්‍රේමදාස මැතිතුමා මේ සම්දානේ පුළුල් සම්දානේ නායකයා බවට පත් කරන්නත් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්නත් එතුමා අගමැති අපේක්ෂකයා බවට පත් කරන්නත් එතුමාට ලේකම් තනතුරට රංජි මද්දුම් බණ්ඩාර මැතිතුමා පත් කරගන්නත් සියලු බලතල සහ අනුමැති ඇතිව ඒ කටයුතු කරපු හින්දා අපි දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය ඒ වගේම සියලුම පාක්ෂිකයන් පළාත් පාලන මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනාම අපි එකතු කරගෙන මේ කරන මැතිවරණ සටනේ අපිට විශාල ශක්තියක් ලැබිලා තියෙනවා කොරෝනා අවධුරණින් පස්සේ ජනතාවට මං හිතන්නේ දිගින් දිගටම ජනතාව gedera තියාගෙන තමන්ට නතු මාධ්‍ය තුලින් හමුදාව හමුදාපතිතුමා ඒ වගේම ගුවන් හමුදාපතිතුමා නාවික හමුදාපතිතුමා හමුදාවෙන්ම දුවන්න තමයි මේ ආණ්ඩුව බොහෝ වෙලාට උත්සාහ දැරුවේ भीतिया अतिकरला विशेष त्रस्तवादी काले तिब भीतियम कोरोना भीति अतिकरला हमुदाव विपुनला मे मतिवर्णे जयग्रहणे कर उत्साह करा भाई वेर दुना मुकद नाविक हमुदावट हेदुन पास्से एक्कोम से अडपान वेला नाविक हमुदावट दुष्पावर पटांगत्ता आंडु इतिंग इतनी तमय वेडे इवर उणे कोरोना उदुर किसे हो पवित्र मण्याराचि मेत्तुमे क्यू आकार दहनमेंद मारु दहनमेंदने मारु दहनमेंद अवसान किएला वार्ता करला पास्से अद दिदाहकट
ආසන්න ප්‍රමාණයකට කොරෝනා ඊයේත් මම හිතන්නේ 20 ගාණක් දිගින් දිගට මේක පාලනය කරගන්න බැරි උදාරක් බවට පත් වුණා. ඉතින් දැන් ජනතාවට තියෙන්නේ බඩගින්නේ බිය, ජීවත් වීමේ බිය. ඒ වගේම මම දැක්කා සියලුම භාණ්ඩවල සැමන් 265යි, සීනි 140යි, පරිප්පු 200යි මේ ආකාරයේ තිබ්බ මිලටත් වඩා රුපියල් 20ක් 30ක් ඉහළ ගිහිල්ලා අත්‍යවශ්‍ය භාණ්ඩ මම හිතන්නේ විශාල අමාරු ජීවත් වෙන්න බැරි තත්වයක් මේ රට ඇතිලා තියෙනවා. ඉතින් පොල් තෙල් මම හිතන්නේ 500යිද කොහෙද 200 ගන්න ඉඳලා. ඉතින් මේ ආකාරයේ ජනතාවට උහුල ගන්න බෑ. මම දැක්ක ඊයේ මාත් එක්ක මම මොරටුව ප්‍රදේශයේ මැතිවර කටයුතු කරද්දී අපිට හම්බුණා සාමාන්‍ය පුරවැසියෝ. වුන් කියන ඔවුන්ගේ ලයිට් බිල විදුලි බිල තිබ්බේ රුපියල් 3000ක් වගේ, දැන් 15000ක් ඇවිල්ලා. මහින්දරන් දලුත්ගම මැතිතුමා මට විවාදකෙදි සඳහන් කරා පසුගිය මාස දෙකේ මේ කොරෝනා පැවති මාස දෙකේ විදුලි බිල සහ ජල බිල අය කරන්නේ නැහැ කියලා. පොරොන්දුවක් දුන්නා මුතුමාල දකින්න ඇති. මේ ආණ්ඩුවේ පට්ටපල් බොරු කියන පිරිසක් තමයි ඉන්නේ. බොරු මං හිතන්නේ අඩුවෙන්ම කියන්නේ ජනාධිපතිවරයා. හැබැයි බොරු වැඩියෙන්ම කියන්නේ බන්දුල ගුණවර්ධන, ගමම්පිල, මහින්දාරන් දලුත්ගමගේ මේ විශාල පිරිසක් සියලුම මහින්ද රාජපක්ෂ මේ පිරිස තමයි පට්ටපල් පච ගහන. කොරෝනා වෝදුර එනකොට කිව්වා සහන මල්ලක් දෙනවා කියලා රුපියල් 20000ක් වටන. ඒ සහන මල්ල ආවේ නැහැ. ඊට පස්සේ රුපියල් 20000ක් දෙනවා කිව්වා. ඒක ආවෙත් නැහැ. රුපියල් 5000ක් අමාරුවෙන් කෑ ගාලා ගත්තා. ආපු මුදල් වලට මොනවද උනේ කියලා බහිරවැය කිල්ලද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ වාතාවරණය තුල අපිට ඊටමත් මං හිතන්නේ දේශපාලන වශයෙන් හොඳ අපිට තේරෙනවා යද්දි ජනතාවගේ විශාල අපකීර්තියක් ඊටමත් ඉක්මනින්ම අපකීර්තියට ලක්වන ආණ්ඩුව බවට මේකපත් වෙනවා. මොකද මේක හරියට කළමනාකරණය කරගන්න බෑ, ණය කළමනාකරණය කරගන්න බෑ, බදු කළමනාකරණය කරගන්න බෑ. කළමනාකරණය බිඳුවයි. හමුදා විකිණීම 100යි, 100ට 100යි. එතනින් එහාට වැඩ නැහැ. ඇඳිරි නීතිය දාලා ඒ වෙලාවේ හමුදා විකා ඊට පස්සේ ආයෙ වැඩ නැහැ. ඉතින් අපි ඒ ජයග්‍රහණය සඳහා අපිට අනිවාර්යෙන් මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන්. එතකොට අපිට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක වැඩ කරන්න සිදු වෙනවා. අපි බලාපොරොත්තු වෙන හොඳ කණ්ඩායමක් එක්ක එතුමාට හොඳ වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අඩුම ගන්න කණ්ඩායමක් හරි දෙන්න එපා. කණ්ඩායමක් නැති වුණොත් එතුමා නැත්තර නැති වෙනෝනේ. ඉතින් ඒ සඳහා අපි දක්ෂ පිරිසුදු දූෂණයට විරුද්ධ තරුණ කණ්ඩායමක් එක්සදාදී පක්ෂයේ සමගි ජන බලවේගෙන් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි ජාතික සේවක සංගමයේ ඊයේ සිරිකොතට ඇරිය අපි කිව්වේ ගිහිල්ලා සාකච්ඡා කරලා එන්න කියලා. ඔබතුමාලා සාකච්ඡා කරලා කියලා එන්න අපි සමගි ජන බලවේගයට සහයෝගය දෙනවා. එතුමාලගේ සහයෝගය දෙන්න කියලා. හැබැයි ඊට වැඩිය මං හිතන්නේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ඒක පාලනය කරගන්න රනිල් වික්‍රමසිංහටත් ඒ වගේම රංග බණ්ඩාරටත් බැරි වුණා. ඉතින් රංග බණ්ඩාර මැතිතුමා නම් අපිත් එක්ක ගොඩක් කල් හිටියෝ. ඒ සටනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයින් කරන සටනේ මොන හේතුවක් මත වෙනස් වුණාද දන්නේ අන්තිම දවස් කීපය තුළ එතුමාගේ බෑනත් ඉන්නේ අපිත් එක්ක. කෙසේ වෙතත් අපි අපේ ජාතික සේවක සංගමය ශක්තිමත් කරනවා. ඊයේ අපි ගෙන්නුවේ නිලධාරීන් විතරයි. ඉන්පසු අපි 3000 4000ක් වගේ ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා රැස්වීමක් තියලා ඔවුන්ව ශක්තිමත් කරන්න, ඔවුන්ගේ අවස්ථා වෙනුවෙන් පෙනී හිටින්න, නීතිඥ ඒ සහාය ලැබලා දෙන්න, ඒ සියලු කටයුතු අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම රංජිත් මත්තුම් බණ්ඩාර මැතිතුමා සම්බන්ධයෙන් 99ක් හරි 100ක් හරි මං හිතන්නේ తాවකාලිකව අයින් කරනවා කියලා අපිට පණිවිඩයක් ලැබුණා. මං හිතන්නේ මාධ්‍ය වලින් ලැබුණේ. අපිට නම් ලියුමක් ලැබිලා නැහැ කාටවත්. ලියුමක් බාර දෙන්න පුළුවන්, ටෙලිෆෝන් කෝල් එකක් ඕනනම් දීලා කියන්න පුළුවන්. ඉතින් කිසිම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අන්තිමට ගත්ත තීන්දුවට පස්සේ අපි සමගි ජන බලවේගයේ පිහිටුවන්න එතනින් එහාට අපිට කිසිව දැනුවත් කිරීමක් කරලා නැහැ. ඊට විරුද්ධ අදහසක් තියෙන දෙයක්. ඉතින් එහිදී අපි උසාවියට ඉදිරිපත් කරා කරුණු දිස්ත්‍රික් උසාවියට කොළඹ ඒකේ විරුද්ධව උත්තර බඳින්න අවස්ථාව ලැබුණා සිකුරාදා. සඳ නඩුව ආපහු විවාදයට ගන්නවා. ඒ විවාදෙදී අපි බලාපොරොත්තු වෙනවා මේක ජයග්‍රහණය කරන්න. අපේ දක්ෂ නීතිජ කණ්ඩායමක් ඉන්නේ. කෙසේ හෝ අපි මේක ජයග්‍රහණය කරනවා. කරලා අපේ සීලු පාක්ෂිකයන්ට, අපේ පළාත් පාලන නියුක්තියන්ට, ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරුන්ට අපි ශක්තිය ලැබලා දෙනවා. සමගි ජන බලවේගයත් එක්ක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත්ත තීන්දුව අනුව, බහුතර තීන්දුව අනුව, ඒකමතික තීන්දුව අනුව, ඒකමතික තීන්දුව බහුතර තීන්දුව නෙමෙයි අනුව උපරිම සහයෝගය දීලා මේ ආණ්ඩුව පිහිටවන්න අග්‍රාමාත්‍යවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරගන්න. ඒ වගේම මම දැක්ක දිගින් දිගටම මේක මේ සූක්ෂම ලෙස මේ රට සහ පරිපාලනය මිලිටරීකරණයකට පත්කරන
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උත්සාහයක් දරනවා. මම එතුමා පළවෙනි මාස කීපය තුල නම් එහෙම කරේ නැහැ. හැබැයි මේක මට මේ සැක සංකා එන හින්දා මම මේ ගැසට් එක පොඩ්ඩක් දැක්කා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලගේ අවධානය යොමු කරන්න. ඊයේමම සම්බන්ධ වුණා වැඩසටහනකට සුසි ප්‍රේමචන්ද මැතිතුමත් එක්ක. එතුමා කිව්වේ මේ කාර්යසාධක බලකායක් පත් කළ තියෙනවා 13 කින් සමන්විත 12ක්ම හමුදා නිලධාරීන්. ඒක පත් කරලා තියෙන්නේ කුඩු සහ මේ පාතාල ලෝකේ මර්ධනය කරන්න කියලා. හැබැයි ගැසට් එකේ එහෙම එකක් නෙමෙයි දකින්න ලැබෙන්නේ. ගැසට් එකේ තියෙන්නේ සාමාන්‍ය ජනතාව මර්ධනය කිරීමක් වගේ භාෂාවක් තමයි මේකේ තියෙන්නේ. මේකේ සඳහන් වෙනවා කමල් ගුණරත්න මැතිතුමාගේ සභාපතිත්වයෙන් එතුමා මම ඔබතුමාලා දන්නවා. එතුමාගේ හමුදාවේ කටයුතු සම්බන්ධයෙන් අපි එතුමා පැසුමට ලක් කරනවා. හැබැයි ඊට පස්සේ එතුමා සරත් පොන්සක මැතිතුමා වගේම දේශපාලන වේදිකාවල කතා කරන්න පටන් ගත්තා. ඉතින් එතුමාටත් ඒ හමුදා සේවයෙන් පස්සේ දේශපාලන මතයක් දේශපාලන පක්ෂයක් තියෙන හින්දා රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් එතුමා මම හිතන්නේ කොයි ආකාරයෙන් කටයුතු කරයිද කියන එක සම්බන්ධයෙන් අපි බලාගෙන ඉන්නවා. ඉතින් මේකේ ගැසට් එකේ සඳහන් වෙනවා ඔබතුමාලගේ අවධානය යොමු කරනවා තුන්වෙනි පිටුවට. තවද කිසියම් රාජ්‍ය සේවකයෙකු කිසියම් අමාත්‍යාංශක රජයේ දෙපාර්තමේන්තුවක රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් ආයතනික නිලධාරියෙකු විසින් පෙරකී කාර්යසාධක බලකාය විසින් පවරන ලද රාජකාරිය වාක්‍ය පිටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැරහරන සීලු අවස්ථා මහට වාර්තා කරන ලෙස පෙරකී කාර්යසාධක බලකායට මම මේ නියම කොට විධාන කරමි. ඒ වගේම උඩින් තියෙන තවද සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යාල විසින් උපදෙස් නිකුත් කරන ලැබිය හැකි නැතහොත් සේවා සැවීම පිණිස සහාය ඉල්ලා සිටියකි. සියලුම රජයේ නිලධාරයන් හා එබඳු සිල් තනස්තන් විසින් තර්ක තත් කාර්ය සම්බන්ධ නිසි අයුරින් පිළිපැදිය හැකි එබඳු උපදෙස් වලට අනුකූලව ක්‍රියා කළ යුතුයයිද ලබා දිය හැකි සියලුම සහාය සැලකිය යුතුයයිද සැපයිය හැකි සියලුම තොරතුරු ලබා දිය යුතුයයිද සියලුම රජයේ නිලධාරයන් සෙසු තනස්තන් නියම කොට විධානය කරමි. එතකොට අපිට මේ අමාත්‍යාංශ ලේකම්වරුන් අවශ්‍ය වෙන්නේ නැහැ. राज्य सेवा अवश्य सीएलम राज्य सेवकी नमात्याश लेखावर मे कार्य साधक बल मंडल कीन आकार इतकोट प्रजातंत्रवादी रामु रटिंग इतकोट हमुदा पालने कट बुर्मे एवगेम अनेकुत हमुदा पालने रटवल चावे विशेष वेनिसुएलावे एवगेम इराक इराने वगे परिपालने तम इधरी अतिवे ඉතින් ජනතාවට මම හිතන්නේ අර එකපාරටම මේවා එනකොට කවටවත් විරුද්ධ වෙලා නැහැ. හිට්ලර් එනකොටත් ඒකට විරුද්ධුන්නේ නැහැ. හමුදා පාලනයක් එනකොට. හැබැයි පස්සේ තමයි තේරෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී මම හිතන්නේ දේශපාලඥයන්ට ගොඩක් වෙලාට ඇඟිල්ල දික් කරනවා. ඉතින් දේශපාලඥයෝ හොඳයි කියන එක නෙමෙයි මම කියන්නේ. හොඳ දේශපාලඥයෝත් ඉන්නවා, හොඳ නැති දේශපාලඥයෝත් ඉන්නවා. හැබැයි ජනතාව තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සියල්ල තෝරන්නේ. ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමු අවශ්‍යයි. පතර දේශපාලඥ හොඳ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමු අපි ආරක්ෂා කළ යුතුයි. එතකොට තමයි රටක් දියුණු කරන නිදහස මූලික අයිතිවාසිකම් මේවා රැකෙන්නේ. එව නැත්තම් මේ බලය සහ විශේෂයෙන්ම හමුදාව මේ පාලනයට නතු වෙනකොට ගොඩාක් මූලික අයිතිවාසිකම් සහ මනුෂ්‍ය අයිතිවාසිකම් සහ නීතිය කඩ වෙන ක්‍රියාකාරකම් සිදු වෙනවා. ඉතින් මේක අනුතුරු ඇඟවීමක් පමණයි. අපි දන්නේ මොන කටයුත්තක් මේකෙන් සිදු වෙයිද කියලා. හැබැයි අපිට එනකොට හොඳ නැහැ කියන එක තේරෙනවා. ඉතින් මේක ජනතාවට පස්සේ තේරෙයි. මොකද පරිපාලනයක් නැහැ, කළමනාකරණයක් නැහැ. අපේ තියෙන අපි ඉතුරු කර මුදල් ටික බිලියන 7මාරක් අපේ විදේශ විනිමය තිබ්බා. ඒ බිලියන 7මාරෙන් බිලියනයක් දැන් ගන්න බලාපොරොත්තු වෙනවා පඩි ගෙවන්න. එතකොට ඒ බිලියන 6මාර වෙනවා. තව බිලියන 2ක් විතර ගත්තොත් බිලියන 4 වෙනවා. මේක බංකොලොත්ම වෙන තත්ත්වයක් උදා වෙන බවට තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. ණය කළමනාකරණයක් නැහැ. කිසිම දෙයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම ආනයන නැහැ, අමුද්‍රව්‍ය ගෙන්නන්නේ නැහැ, නිෂ්පාදන නැහැ. විශාල වශයෙන් අමාරුකම් වලට මුහුණ දෙනකොට ජනතාවට අර බිල්පත් ගෙවන්න ඕනේ නැහැ කිව්ව බිල්පත්. පට්ටපල් ටොම්පච කොරෝනා ආව දවස් ඉඳලා කියපු කිසිම දෙයක් කරලා නැහැ. ඇඳිරි නීතිය දැම්ම ඇරෙන්න වෙන කිසිම දෙයක් කරලා නැහැ. සහන ලබා දෙනවා කිව්ව ඒව ලබලා දීලා නැහැ. ආයතන වලට කර්මාන්ත වලට සහන ලබා දෙනවා කිව්ව ඒව ලබලා දීලා නැහැ. ඉතින් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශෙත් මේ සහන ලබා දීලා තියෙනවා කර්මාන්ත වලට. ඉතින් මේ සැලසුමක් නැතුව ක්‍රියාත්මක වීමේදී විශාල අවපාතයකට ඒ වගේම අගාධයකට රට වැටෙන ස්වරූපය අපිට පෙන්වුම් කරනවා. ඉතින් මේක ඉතාමත් අනුතුරුදායක තත්ත්වයක්. මේක පොඩි රටක්. මේ රට මම හිතන්නේ ඒ සංවර්ධන කටයුතු අපි ගිය ආණ්ඩුවේ අඩුපාඩු
මෛත්‍රීපාල සිරිසේනගේ වගේම රනිල් වික්‍රමසිංහ අඩුපාඩු තිබ්බත් යම් කණ්ඩායමක් විසින් කරපු කාර්ය සාධනයේ හින්දා අපිට යම් දෙයක් කරන්න හැකියාව ලැබුණා පඩි වැඩි කරා ඒ වගේම අපි අධිවේගී මාර්ග කිලෝමීටර් 140ක් හැදුවා තවත් සංවර්ධන කටයුතු බොහෝමයක් කරා ඉතින් මේ සියල්ල ඇද වැටෙන්න පුළුවන් සංචාරක ව්‍යාපාරය ඇද වැටෙනවා ඒ වගේම නිෂ්පාදනය ඇද වැටෙනවා අපිට විශේෂයෙන්ම අපේ ණය ගෙවා ගන්න බැරි ඉතාමත් අසීරු තත්ත්වයකට අපි වෙනිසුවේලාවට රටවල් හතරක් උඩින් ඉන්නේ වෙනිසුවේලාවට පල්ලෙහාට වැටෙන්න පුළුවන් මේ අවුරුද්ද ඉවර වෙනකොට හරියට කළමනාකරණය නොකරොත් ඉතින් මේ තත්ත්වය තුලක් බලාපොරොත්තු වෙනවා ජනතාව පැහැදිලි තීන්දුවක් ලබාගෙන අපිට ඒ අවස්ථාව ආණ්ඩුව කරන්න අවස්ථාව ලබා දුන්නොත් සදිත් පෙන්දාස් මැතිතුමා සහ අපි දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් එක්ක දක්ෂ කණ්ඩායමක් එක්ක විනයගරු කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුළුවන් ඌමනාව තියෙන ශක්තිය තියෙන පිරිසක් එක්ක බලාපොරොත්තු වෙනවා ජයා ජයවර්ධන මැතිතුමාලා ඒ වගේම ගාමිණී දිසානායක මැතිතුමාලා ලලිත් අතුරුමුදල් මැතිතුමාලා ප්‍රේමදාස මැතිතුමාලා කරා වගේ මහවැලිය ගම්මුදාව ඇඟලුම් කර්මාන්තේ මේ වගේ විශාල ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ඒ කාලේ 80 දශකයේ ආසියාව බඩගාද්දී මේ නායක මේවා කරේ දැන් එහෙම නෙමෙයි ඉන්දියාව චීනය විශාල දියුණුවක් අපේ අවට රටවල් විශාල දියුණුවක් ලැබලා තියෙනවා බංග්ලාදේශෙත් විශාල දියුණුවක් ලැබෙනවා ඒ ලැබෙනකොට ලංකාව විතර පොඩි රටක් අපිට මේක මේ වගේ 20 ගුණකින් 30 ගුණකින් මේක දියුණු කරන්න පුළුවන් හැකියාව තියෙනවා අවශ්‍ය වන්නේ තීන්දු తీරන ගන්න කළමනාකරණය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන දක්ෂව පාවිච්චි කරන තමන්ගේ ගෝල බාලෝ යාළුවෝ නෑදෑයෝ පාවිච්චි නොකරන හොඳ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. මේ කණ්ඩායම අපි කියන එක අපි පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ප්‍රශ්න මොනවද තියෙනවා නම් නැත්නම් ඉංග්‍රීසියෙන් උත් යම් දෙයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දැන් අපි ඊයේ පෙරේදා දැක්ක ආසන්නතම සිද්ධිය තමයි මනාව අංක ගැසට් කරලා තිබුණ නැහැ කාටවත්. අද තමයි ගැසට් එක නිල වශයෙන් නිකුත් වෙන්නේ. එක්තරා ඔබතුමාගේ ප්‍රතිවාදී පාක්ෂයේ අංක ප්‍රදර්ශනය කරමින් මම හිතන්නේ ප්‍රතිපලයේ තොමුනේ දන්නේ. ඒක තමයි ඇත්ත ඒක වස්තරව ප්‍රශ්න සාකච්ඡා මම ඊයේ සම්බන්ධ වුණා සම්මුඛ මේ සාකච්ඡාවට සම්මුඛ සාකච්ඡාවට මේ විවාදයකට ඇත්තම විවාදදී සුසි පෙන්නන්ත මැතිතුමා තමයි තමයි සම්බන්ධ වුණේ ඒදී ඔය මනාප අංක සම්බන්ධයෙන් කතා කරනකොට මම ඇත්තට විමතියටපත් වුණා මම හිතුවා විහිළුවක් වෙන්නදී කරලා ඇති කියලා මේ එම් පුරවන්ද මැති කරන කොමිසමෙන් අපි දන්නේ නැතුව මනාප අංක නිකුත් වෙනකොට අපිට එහෙම කිසිම අදහසක් නැහැ හැබැයි ඊයේ මම කතා කරපුවම ගොඩක් කට්ටිය මේ නාවල් රාජපක්ෂගේ මනාප අංකය ඔය වශයෙන් ගොඩක් මනාප අංක සඳහන් කරනවා ඉතින් මේක ඉතාමත් මම හිතන්නේ පුදුම සාගත තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙන මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් මේකට පිළිතුරක් ඒ අංක හරිනම් එනම් විශාල ප්‍රශ්නයක් තියෙනවා අපි ඉදිරියේ. ඒ අංක වැරදි නම් එනම් තමන්ම මම හිතන්නේ ඇදගෙන නම්බර ටිකක් දාගෙන ඒකට මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කරන්න දෙයක් නැහැ. හැබැයි නම්බර හරිනම් විශාල ප්‍රශ්නයක් ඇසට් එකක් නිකුත් කරලා නම්බර නිකුත් කරනකම් ඊට කලින් නම්බර ලැබෙනවා නම් මේවා යටිමඩි ගහන්නත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ අනුදැනුම අනුව क्रियात्मक प्रश्न प्रतिफल බුද්ධි අංශ ක්‍රියාත්මක වෙනවා මේ මැතිවරණයට. ඉතින් හමුදාවත් ක්‍රියාත්මක වෙයි මැතිවරණයට. ඉතින් එහෙම කරලා මේක කොල්ලකයිද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. මේ ඒ ලයින් එකට දෙන්නේ ගඩාෆිලාගේ ඉඩියාමින් ලගේ ඒ වගේම සදාම් හුසේන් ලගේ පාලනයකට එයිද කියන මං කියන්නේ ඇවිල්ලා තියෙනවා කියලා. එහෙම වෙයිද කියන ප්‍රශ්නයක් අපිට මතුවේ. ඒ කියන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ. අනිවාර්යයෙන්ම එක රටක් එක නීතියක් කොහොමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මුතුමාලට පැහැදිලි ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරියාට වෙනම නීතියක් ඒ කියන්නේ තුමා චණ්ඩි පාට එකක් දාලා පැයක් පුළුවන් තරම් සටන් කරලා ආණ්ඩුවේ ඉතාමත් මං හිතන්නේ බලවත් පුද්ගලයෙක්ගේ නියෝගමත් තමයි තුමා එලියට ගිහලා තියෙන්නේ නිරෝධාදානයට තුමාපත් වෙන්නෙත් නැහැ PCR පරීක්ෂණයටපත් වෙන්නෙත් නැහැ ඉතින් මේ නීතිය කොහොමවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ එතකොට දැන් මේ මනාපංක ආණ්ඩුවේ බලවත් පුද්ගලයන්ට පමණක් මනාපංක යනවා ඉතින් මේක ඉතාමත් මම හිතන්නේ ප්‍රශ්න සාගත තත්ත්වයක්. ඒ වගේම බව රටේ මුලිය තත්ත්වය.
මුල්ලි සමාගම් වල තැන්පත් කරනකොට රජය වගකීමක් කියන්නේ ලක්ෂ 6කට පමණයි. ඒතර විපක්ෂයේ විදිහට මේ වගකීම ඉතුරු පුද්ගලයන්ට දරන මතය ඔබතුමාලා අනුමත කරනවා. අනුමත කරන්නේ කොහොමද? ලක්ෂ 6ක් තියලා ඉතුරු ටික ඔක්කොම විත්ඩ්‍රෝ කරයි මිනිස්සු. ඒකලා පිටරට බැංක වල තැන්පත් කරන්න පටන් ගන්නවා. ඉතින් මම දන්නේ නැහැ මොන ඔළුව තියෙන මම හිතන්නේ ඉගෙනගත්ත මිනිස්සෙක් කියන කතාවක්ද කියලා. බඳුර ගුණවර්ධන කියන්නේ ඔය වගේ කතාවක්. 2500 කණ්ඩ පුළුවන් කිව්වා. ඊට පස්සේ මේ කොරෝනා ආසේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හිඟා කාලා කරන්න පටන් ගත්තා. ඉතින් දැන් මේ ලක්ෂ 6කට පමණයි වක් කියන්නේ කියලා මම දන්නේ මොන පදනමක් මත රාජ්‍ය අංශයේ විශේෂයෙන් බැංකු වල ආණ්ඩුව වකින් බාර ගන්න ඕනේ මේ බැංකු අවුරුදු ගාන පරිශ්‍රණයට ලක් වෙලා විගණනට ලක් වෙලා පෞද්ගලික බැංකු නෙවෙයි අනිත් බැංකු පෞද්ගලික බැංකුත් යම් යම් නීති රීති මත මහා බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නේ ඉතින් ඒවා ප්‍රශ්න සාගත නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා ඒවට නීතිය ක්‍රියාත්මක කරන්න ඉතින් එහෙම සිදුවෙන්නේ නැහැ ජනතාවට විශ්වාසයක් දෙන්නේ නැහැ අපේ තියෙන්නේ මේ බැංකුපත්ති පමණයි ලංකාවේ තියෙන්නේ අපිට ශක්තිමත් දෙයක් වශයෙන් ඉතින් බැංකු පළවෙනි අපි කොම්පැනි 25ම ගත්තොත් ලංකාවේ හොඳට වාර්තා කරන ආදායම සම්බන්ධයෙන් 12ක්ම බැංකු ඉතින් මේ බැංකු ටිකටවත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් ජනතාවට ඒ සහනය ලබා දෙන්න බැරි නම් විශ්වාසය ලබා දෙන්න බැරි නම් මේ ආණ්ඩුව ඇත්තට මම දන්නේ මේක පාණ්ඩුවක් ආණ්ඩුවක් නෙමෙයි මේ අපේ අපේ රටේ විරුවා කියලා මේ ගායනා කරන්න කිසිම දෙයක් නැහැ නේ ගායනා විතරයි තිබුණේ ඔව් මම තුමා දැන් ඔබතුමා කමේ සංජන වේගය හදන්නත් කෘත්‍යාධාර කාර්ය මණ්ඩලයේ අවශ්‍ය ලැබුණා ඔව් නමුත් අපිට කලින් දිනේදී ශ්‍රස්ව කෘත්‍යාධාර කාර්ය මණ්ඩලයේදී කියලා තියෙනවා මේ පස් සමාජයේ තුක අතිරු 19 දිනාට अखिल विराज रवि ඒ තුන්දෙනා සම්බන්ධ නීත්‍යානුකූල தත්ත්ව සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අධිකරණයේ අධිකරණයට නඩු පාවලා දිනවා. අධිකරණය තීන්දුව කරේ මොකද කරන්න ඕනේ කියලා. ඒ වගේම මේ එක්සත් ජාතිපාරිසෙන් රත්තරා සමුජාන වේලවේට සම්බන්ධ වුණ මේ පළාත් පාලන මන්ත්‍රීගේ පක්ෂ සමාජය සහ මන්ත්‍රීතුමෝ ඉවත් කිරීමට ක්‍රියාධාරකාරී මණ්ඩලයේ තීරණය කළා තිබෙනවා. ඒ වගේම විතර උත්මාල තමයි බලගන්න. අපි බලගන්නවා. කවුරුත් අයින් කරන්න බෑ. මේක එක්සත් ජාතිපාරිසෙන් ගත්ත තීන්දුව. මේක දුරකථන යටතේ කවුරුත් අයින් කරන්න බැහැ. ඔබතුමාට මම පොරොන්දුවක් දෙනවා. අභියෝගයක් ඉදිරිපත් කරනවා පුළුවන් නම් අයින් කරන්න කියලා. ඒ අපි ඒක නීති අංශ වලින් අපි අවශ්‍ය කටයුතු කරා. ඒකට අපිට අවශ්‍ය සියලුම සාධක තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය අපිත් එක්ක. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත අන්තිම තීන්දුව. ඒ තීන්දුවට අමතරව කිසිම දැනුම් දීමක් අපිට දැනුම් දෙන්නේ නැහැ අද වෙනකම්. ඒ සජිත් විනස් මැතිතුමාගේ නායකත්වයේ ඒ ගත්තෙත් රනිල් ක්‍රිස් මැතිතුමාම ඒ තීන්දුව ගත්තේ. අපි නැති වෙලා කෘත්‍යාධිකාරී මණ්ඩල නැති වෙලාගේ තීන්දුව අරගෙන බලෙන් අපිට දුන්නේ. සජිත් ප්‍රකාශ් මහත්තයාගේ නායකත්වයේ සමාජ ජන බලවේගයේ නායකත්වයේ ඒ වගේම අගමැති අපේක්ෂක ධූරයයි. ඒ වගේම ලේකම්තුමා පත් කිරීමේ බලයයි. ඒක අනුමත කරානේ. රජින් බද්දුම් මණ්ඩාරමැතිතුමා ගියානේ ලේකම් වෙලා පත් වෙලා කෘත්‍යාධිකාරී මණ්ඩල අපි කැඳවුවානේ. ඒ ඔක්කොම අනුමත කරානේ. ඒ අනුමත කරපු එක ඊට පස්සේ කොහොමද අය වෙනස් කරන්නේ? මැතිවරණය පවත්වන්න තිබ්බේ අප්‍රේල් මාසේ. ඒ අප්‍රේල් මාසේ පැවැත්වුවා නම් මේ මොනවත් වෙන්නේ නැස්තු වෙන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ වෙන තීන්දුව ගන්න වෙනස් කරන්න බෑ. ගත තීන්දුව එසේම පවතිනවා. ඒ අනුව නීත්‍යානුකූලව අපි ක්‍රියාත්මක කරනවා. මේක අපි ජයග්‍රහණය කරනවා. අපිට විරුද්ධව ඉන්න පිරිසක් ඉන්නවනම් ඔබතුමා දකින්න නැති ඊයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මේ මැතිවරණයට මූණ දෙන්නේ නැහැ. අපි පොට්ටුව විතරයි කියලා. මොකද්ද කියන්නේ? අපිට බැරි නම් පොට්ටුවට දන් දීපන් කියලා කියන්නේ. ඉතින් දෙකටම දුන්නාම එකයි. කොයි පැත්තට දුන්නත් එකයි. අන්තිමට පොට්ටුව තමයි ওই ඡන්දය බාර ගන්න. ඒක පොට්ටුවට දුන්නත් එකයි රනිල් වික්‍රමසිංහට දුන්නත් එකයි. ඉතින් අපි කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ බලවේග වලට සියල්ලටම සමගි ජන බලවේගයේ අපේ ටෙලිෆෝන් එකට ඔබතුමාගේ සහයෝගය ලබා දෙන්න. අපි දක්ෂ කණ්ඩායමක්, ඒ වගේම දූෂණයෙන් තොර කණ්ඩායමක් මම ඊයේ මේ විවාදයේ සදාන් කර අපේ සියලු අපේ වත්කම් ප්‍රකාශ මම සදිප්‍රංශ මහත්තුමාට ප්‍රකාශ කරනවා. අපේ අපේක්ෂකයන් සියලු වත්කම් ප්‍රකාශ ජනතාවට බලා ගන්න ඉදිරිපත් කරන්න. ඒතකොට ජනතාවට පුළුවන් මේ සම්බන්ධයෙන් මේ දේශපාලනඥයෝ සම්බන්ධයෙන් හොඳ හැක් තියාගන්න. मनोगणेशन दिगंबर सियाल अभी
අතන ඉන්න මට කියන්නේ කවුද ඉන්නේ කියලා දැන් අපිට ඔකට විරුද්ධව තව පුද්ගලෙක් පුළුවන් තවත් හදලා තියෙනවානේ වෙන පක්ෂවලත් එක්ක ඉල්ලනවානේ ස්වාධීන කණ්ඩායමක ඉතින් ඉස්සදා දෙපක්ෂයේ හිටපු සුළු පිරිස් එහාට මෙහාට ගිහිල්ලා තියෙන දැන් කෝට්ටුවෙත් එහෙමනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එහෙමනේ දැන් ඒ කට්ටියත් වෙන වෙන පක්ෂ හදලා තියෙනවානේ ඉතින් මේක අපි කවුරුවත් තීන්දුව කරන්නේ වෙන පක්ෂයක් එක්ක තරක් කරන්න පක්ෂය අපි තීන්දුව කරේ සමගි ජන බලවේගය හදලා පුළුල් සන්ධානයක් හදලා ඒ සන්ධානය යටතේ සියලු දෙනා තරක් කරන්න ඉතින් රනිල් වික්‍රමසිංහතුමාට හැඟුණා බලය ගිලිහෙනවා කියලා පළවෙනි වතාවට අවුරුදු 26කට පස්සේ ඒකේ ලොකු කාර්යභාරයක් මම ඉටු කරා කියලා මම ගොඩක් සතුටු වෙනවා තනිත් කට්ටිය නම් ඕක ඉටු කරන්න කියලා එහා පැත්තට යන්න සිදුනා මම ඒ අදිෂ්ඨානයේ යුතුව කටයුතු කරලා මම කිව්වනේ පළවෙනි මුස්ප ගන්නෙත් එක්සත් ජාතිපක්ෂෙන් අන්තිම මුස්ප ගන්නෙත් මම එක්සත් ජාතිපක්ෂෙන් කියලා ඉතින් මම කිව්ව වචනයක් කවදාවත් වෙනස් කරලා නැහැ ඉතින් ඒ වචනේ අනුව මට ගොඩක් අභියෝග කරා පුළුවන් නම් හරිත් වික්‍රමසිංහතුමා ජනාධිපති අපේක්ෂා කරලා පෙන්නන්න කියලා ඕර්ටුවේ මන්ත්‍රීවරු කැන්ටින් එකේ දීපාලේ මම කරලා පෙන්නන්න කියලා මම ඔය අපි කරලා පෙන්නුවා. ඒ වගේම අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කරලා අපි විශාල බලවේගයක් හදනවා කියලාත් මම පොරොන්දුනා. ඒකත් අපි කරා. මෙවර මැතිවරණයේදී ජනතාව හොඳ පාඩමක් උගන්වයි. රාජපක්ෂ මහතුරුත් එක්ක එකට කටයුතු කරමු. දිගටම රාජපක්ෂ මහතුරු බලයට ගෙනාපු රනිල් වික්‍රමසිංහට දෙන උත්තරය ජනතාව මේ මැතිවරණයේ ප්‍රතිපාලන හොඳට බලා ගන්න උත්සාහ කරයි. දැන් ඒතර දුනා කියන්නේ සමග ජන බලවේගයේ සම්දානේ එක්සත් ජාතික පක්ෂ මේ වෙනකොට නැහැ. එක්සත් අධිපක්ෂින් අපි ඉන්නේ එක්සත් අධිපක්ෂයේ බහුතරය 100ක් ඔබතුමා කිව්වනේ 100නේ ඔබතුමා ගණන් දාන අතර 100ක් දැන් සම්බන්ධයෙන් මට සදාන් කරා පොතක් සදාන් කරා ඒතර 100 කොහෙද ඉන්නේ එක්සත් අධිපක්ෂයේ සියල්ල ඉන්නේ මෙතන එක්සත් අධිපක්ෂය නැති කරන පාවා දෙන රාජපක්ෂ මහතුරුත් එක්ක ගනුදෙනු කර ඔබතුමා දැක්කනේ මයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිවුරුන් දෙද්දි අනුරාධපුර නේද ඌ හඬ මැද්දේ කවුද සම්බන්ධුනේ කියලා ඌ හඬ මැද්දේ ඉඳගන්න දැන් පුටුවක් හම්බුන්නේ රනිල් වික්‍රමසිංහටයි අපිටම ලැජ්ජයි මේ අපේ පක්ෂේ හිටියා නේද කියලා මෙතුමා රනිල් වික්‍රමසිංහයි වජිරාමේ ගුණවර්ධනයි රවි කරුණානායකයි තව තුන් හතර දෙනෙක් හිටියා දයාගමගේ ඉතින් එතනම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කිවිසුම අත්සන් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දිවුරුන් දීනේ ඉතින් ඒකට විරුද්ධව තමයි අපි මේ මේ බලවේගය ඉදිරිපත් කළා රට බේරා ගැනීම රට සංවර්ධනය කිරීමේ මේ දේශපාලන ගමන අපි ආරම්භ කළා තියෙන්නේ මේක අපි මේ අපේ ආරම්භයේ පමණයි එක්සත් ජාතික පක්ෂයේ නැවත අපි JR ලා ගාමිණීලා ලලිත්ලා ප්‍රේමදාසලා ඒ ගිනාපු ස්වර්ණ මියුගය අපි එක්සත් ජාතික පක්ෂයට කියන අපිට තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි රනිල් වික්‍රමසිංහ සාධකය ඒක අපි විතරක් නෙමෙයි ඔක පටන් ගත්තේ ටිරාන් ෆර්නැන්ඩෝ මං ඊ මොරටු වෙටි ටිරාන් ෆර්නැන්ඩෝ මහත්තයත් ඔය සටන කරා විජේපාල මෙන්ඩිස් මහත්තයත් ඔය සටන කරා රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශාල පැරණි පිරිස කුරේ මැතුමාලා රණීද මෙල් මැතුමාලා විශාල පිරිසක් ෆෙස්ටස් පෙරේරා මැතුමාලා සියල්ල සටන් කරලා ඊට සමුණුකම් මැතුමාලා ඊට පස්සේ ඔය ඊළඟ පිරිස කේලිය රමුක්වැල්ලලා මිලින්ද මොරගොඩලා සමරසිංහලා ඊට පස්සේ තව පිරිසක් දයාසිරලා ඊට පස්සේ තව පිරිසක් ඔය සියලු දෙනා සටන් කරලා රණීල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න එක්සත් ජාතික පක්ෂ නැවත ශක්තිමත් කරන්න කියන ඒ සටන ඉවරුනේ මෙතනින් මේක තමයි නැවත අපේ ආරම්භය රාජපක්ෂලගේ අවසානය එක්සත් ජාතික පක්ෂ නැගිටීම අපි යනවා ඕන්න අපි යනවා අපිට ඒක යන්නේගේ ප්‍රශ්නයක් නැහැ යන්න දවස් මම කියන්නේ අපි යන්න අපි ගිහින් නම් ඔබතුමාට ඕන්න මම පෙන්නලා ගිහින් ඇවිල්ලා පෙන්නන්න ඕන්න එලවන්නේ කොහෙද අපිව අපේ ජනතාව ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එලවලා නේ යාවේ ත්‍රිකෝණතුළු රනිල් වික්‍රමසිංහ මහත්තයා දිව්වනේ එළියට අපි තමයි හරි. අය ඒව හංගල කරන්නේ අපි. ඔබතුමා මම හංගල ගහන්නේ නැහනේ. කුමන්ත්‍රණයක් නෙවෙයි අපි ගිහලා කතා කරලා එතුමාට කතා කරලා එන්න කියලා අපි හරි කට්ටිය. අපෙන් ඇහුවා ගිහලා කතා කරලා මං කෝ යන්න කියලා. ඉතින් අපි එතුමත් අපිත් එක්ක හිටපු දේශපාලඥයනේ එතුමා. එක්සත් ජාතික පක්ෂේ. කුමන්ත්‍රණ නැහැ අපේ. හෙලින් වැඩ අපේ. මහාචාර්ය හුල් සම්බන්ධයෙන් මම වැඩි විස්තර දන්නේ නැහැ. හැබැයි මම මටත් ලැබුණා මේ යම් තොරතුරු වගේක්. එල්ටිටි සංවිධානයට විරුද්ධව සටන් කරපු පුද්ගලෙක්. එතුමාගේ මම හිතන්නේ නැගණියක් එල්ටිටි සංවිධානයට විරුද්ධව පොතක් ලියලා මරණයට පත් වුණා කියලාත් මට යම් තොරතුරක් ලැබුණා. ඒකේ සත්‍යතාව සම්බන්ධයෙන් මම තාම ගවේෂණය කරේ නැහැ. මට අද ලැබුණේ
ඉතින් එවැනි පුද්ගලයෙක් එකලා එතුමාටත් ජීවිත තර්ජන තිබ්බා. එතුමා මං හිතන්නේ මේ යාපනයට ගිය පස්සේ එතුමා වෙන ප්‍රදේශයක උපත ලැබුවේ. එතුමාගේ තාත්තා මේ පල්ලියක පියතුමෙක්. එහෙම තමයි මම දැක්කේ මේ විස්තර ටික. ඉතින් ඒ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරපු පවුලක්. ඉතින් එවැනි පුද්ගලයෙක් එකලා එතුමාට මං හිතන්නේ ලබා දෙන මේ ඒ ගහන ඒ වගේම චෝදනා ඉතාමත් මං හිතන්නේ පදනම් විරහිතයි. එතුමාගේ වාහනය සම්බන්ධයෙන් එතුමා කියලා තිබ්බ මං දැක්කා ඒකට එතුමාට ගමන් කරන්න හැකියාවක් නැහැ කොරෝනා මේ වදුර හින්දා එතුමාට වාහන දෙකක් ඒ යාපනයේ තිබ්බ වාහන දෙක පාවිච්චි කරන්න කොමිසමේ අනුමැතිය ඇතුව අවසර ලැබුණා කියලා. ඒකෙදි මං හිතන්නේ යම් ප්‍රහාර එළවෙන්න පටන් ගත්ත යම් මාධ්‍යවලින්. ඊට පස්සේ එතුමා මේ මාධ්‍ය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කරලා තිබ්බ ඒකත් වරදලා දාලා තිබ්බ කියලා එතුමා ප්‍රකාශ කරේ. එතුමා කිව්වේ ඒ සිංහල පත්‍රයේ ජරාවක් කියලා සිංහල භාෂාව නෙමෙයි. ඉතින් ඒ වගේ එතුමාගේ අල්ලගෙන මම හිතන්නේ දිගින් දිගටම අකර්මණ්‍ය කරන්න මොකද කෙලින් කතා කරන මිනිස්සු අකර්මණ්‍ය කරන්න මේ ආණ්ඩුව බොහෝ වෙලාවට අපිවත් අකර්මණ්‍ය කරන්න මට විරුද්ධව නඩු දාන්න හදුවා. මට විරුද්ධව වරණ ගත්තා. ඉතින් ඕවා කෙරෙනවා. ඕවට ඉතින් මේ රාජපක්ෂ මහතුරුත් එක්ක ලේසි නෑ විරුද්ධ වෙන්න. ඕන කෙට්ට ගහනවා කියලා තමයි බැසිල් රාජපක්ෂ මට කිව්වේ කැන්ටින් එකේදී. අපිට විරුද්ධ වුණොත් අපි ඕන කෙට්ට කෙලිනවා කියලා කිව්වේ. අපි ෆොන්සේකාටත් කෙලියා අපි බණ්ඩාරනායකටත් කෙලියා. එහිඳ බලාගනින් කියලා මටයි දයාසිරි ජයසේකරටයි රාජ්‍ය සේනාරත්නයි මර්වින් සිල්වා ඉන්න තැන බැසිල් රාජපක්ෂ මහත්තයා බැනලා ගියේ. ඉතින් එහෙම පිරිසක් එක්ක තමයි ඕන පුද්ගලයෙක් මේ රටේ නැගිට්ටොත් කොන්ද පණ තියෙන පුද්ගලයෙක් නැගිට්ටොත් ඒ වගේ වෙනවා. ඉතින් මං හිතන්නේ මේක අසාධාරණ ලෙස එතුමාට ප්‍රහාරට ලක් කරනවා. ඉතින් මං හිතන්නේ එතනින් එහා මට කියන්න දෙන්නේ නැහැ. එතුමා සම්බන්ධව මම වැඩි විස්තර දන්නේ නැහැ. එතුමා වයම් වරදක් කළා තියෙනවා නම් දේශපාලන වශයෙන් එතුමා යම් පක්ෂග්‍රාහී තත්ත්වයක් හෝ වෙන පක්ෂයක් අපහස්තාවයට පත් කරන්න හදනවා නම් ඒකත් වැරදි. ඒ සම්බන්ධව මම තොරතුරු දන්නේ නැහැ. තොරතුරු හරියට තියෙනවා නම් අපිට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මේ ඉලක්ක කරගන්නේ ආණ්ඩුවට එහෙය නොකියන මිනිස්සුන්ට ඕනෙ කෙට්ට ගහනවා. ඒකට රාජපක්ෂ මහතුරු හරි දක්ෂයි. ඒ චණ්ඩිකමත් එතුමාලට තියෙනවා රාජ්‍ය බලයත් එක්ක. ඉතින් ඒක දිගටම ප්‍රදර්ශනය කරපු පවුලක් තමයි රාජපක්ෂ මහතුරු. ඉතින් ඒ හින්දා ජනතාව මේවා සැහැල්ලුවට ගන්න එපා. අපිට වැදුන්නේ නැහැ කියලා හිතන්න එපා. තමන්ට වදිනකොට වදින්නේ රටටම. ඉතින් ඒක පොඩ්ඩක් පරිස්සම ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියන එක විතරක් අපි ඉල්ලා සිටිනවා. In English, I would start with the Samagi Janabala Vege. Actually, we got some media news that some sort of action has been taken against Ranjit Madhumandara, his membership of the UMP.